ඊශ්‍රායෙල් ප්‍රහාර හමුවේ ගසා තීරයේ මියකොස් ඇති සංඛ්‍යාව 12,000 ඉක්මවා ගොස් තිබෙනවා. එසේම ගසා තීරයේ සියලුම රෝහල් පැය 48කින් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවන බවට එරට සෞඛ්‍ය අංශ ඊයේ ප්‍රකාශ කළා. ඊට හේතුව ඉන්ධන හිඟය බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මේ අතර ගසා නගරයේ රෝහල් අවට ගිලන් රථ සේවාව සහ සුන්පුන් වලට යට වූ පිරිස් ගලපා ගැනීමේ මෙහෙයුම් නවතා දමා ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම තත්ත්ව වාර්තාවේ සඳහන් වනවා. ඊටත් හේතුව ඉන්ධන හිඟය බවයි වාර්තාවේ දැක්වෙන්නේ. නමුත් අද දිනේදී ගසා තීරයට සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට ඉඩ දෙන බවට ඊශ්‍රායල් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් එම ඉන්ධන ලබා දෙන්නේ මානුෂීය ආධාර බෙදාහැරීමට අවශ්‍ය ට්‍රක් රථ ධාවනය සඳහා පමණක් බවයි වාර්තා වන්නේ. මෙය ඔක්තෝබර් 7 වනදායින් පසු ගසා තීරයට ඉන්ධන ලබා දෙන පළමු අවස්ථාව බවද වාර්තා වනවා. ඊයේ දිනය තුළ පමණක් ඊජිප්තුවේ සිට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 91ක් ගසා තීරයට ඇතුළු වුණා. එක්සත් ජාතීන්ගේ තත්ත්ව වාර්තාවට අනුව ඊයේ දිනය තුළ ගසාහි අල් ශිෆා රෝහලේදී රෝගීන් 40 දෙනෙකු මියකොස් තිබෙනවා. එසේම මලසිරුරු 180ක් මිහිදන් කිරීම සඳහා සමූහ මිනිබලක් කැපීමට සූදානම් වන බවද වාර්තා වනවා. ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ රෝහල් සහ වෛද්‍ය නිලධාරීන් විශේෂයෙන් ආරක්ෂා කර ඇති අතර ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කළ යුතු බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. එසේම හමුදා අරමුණු ආරක්ෂා කර ගැනීමට රෝහල් භාවිතා නොකළ යුතු බවටද එක්සත් ජාතීන් එම වාර්තාව මගින් පෙන්වා දෙනවා. ඊශ්‍රායල් හමුදා ඉල්ලා සිටින පරිදි උතුරේ රෝහල් ඉවත් කිරීම සමහර රෝගීන්ට මරණ දඬුවමක් වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ඒ දකුණේ ක්‍රියාකාරී රෝහල් වලට තවදුරටත් රෝගීන් ඇතුළු කිරීමට ඉඩ නැති නිසා බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ. මේ අතර අල් ශිෆා රෝහල කේන්ද්‍ර කරගනිමින් හමාස් සංවිධානය මෙහෙයුම් සිදුකරන කඳවුරක් පවත්වාගෙන යන බවට ඇමරිකාව චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ හමාස් සටන්කාමීන් භූගතව මෙම කඳවුර පවත්වාගෙන යන බවයි. එමෙන්ම එහි ආයුධ විශාල වශයෙන් රැස් කර ඇති බවද ඇමරිකානු බුද්ධි තොරතුරු වාර්තා කර තිබෙනවා. ඉන් පසු ඊශ්‍රායල් හමුදා අල් ශිෆා රෝහල වටලා තිබෙනවා. ඊශ්‍රායල් හමුදා අල් ශිෆා රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළු වී ඇති අතර රෝහල් මිදුලේ යුද ටැංකි ස්ථානගත කර ඇති බවයි වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.